ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැම දෙනාම පුබුදු විෂන් YouTube channel එකට ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරි මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මොකද දැන් අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ලොකුම ව්‍යසනයකට ලක් වෙලා ඉන්න මොහොතක් වෛරස් රෝගයකින් පෙළෙනවා ඒ වගේම ගොඩක්ම දරුණු විදියට මිනිසුන් මැරෙනවා සමහර රටවල දවසකට 1000කට ආසන්න ප්‍රමාණයක් මැරෙන්න යනවා ඒ වගේම මේ හැම දෙයක්ම ඇති වෙන්නේ සුවාධර්මයෙන් කියලා අපි විශ්වාස කරනවා මොකද ස්වභාව ධර්මයේ මේ කිසිම කොච්චර තාක්ෂණයේ දිනුනත් හැම දෙයක්ම දිනුනත් මේ ස්වභාව ධර්මයට අපිට වළක්වන්න බෑ ස්වභාව ධර්මයෙන් දෙන තීන්දුව අවසන් තීන්දුව විදියට අපිට පිළිගන්න වෙලා තියෙනවා සමහර කෙනෙක් කියන්න පුළුවන් මම මේ වීඩියෝ එකෙන් කියන දේවල් බොරු කියලා මොකද මට හිතිච්ච දේවල් මම කියන්නේ මට ගෙදර ඉන්නකොට මේ ඇඳිරි නීතිය දවස්වල අපිට හිතනවා ගොඩක් දේවල් ඇයි ස්වභාව ධර්මයේ අපිට මෙහෙම කරන්න කියලා හිතාගෙනකොට මම මේ කියන දේවල් වලක් කල්පනා කරලා බලන්න බොරුද ඇත්තද කියලා මේ ස්වභාව ධර්මයේ දෙන තීන්දුව අපිට අවසාන තීන්දුව විදියට පිළිගන්න වෙලා තියෙනවා. පක්ෂපාත බෙදিলা රටවල් වශයෙන් බෙදලා ಜಾති විදියට බෙදලා මිනිසු ගහමරාගත්තට රෝගයකට එහෙම නැත්නම් ස්වභාව ධර්මයකට මිනිස්සයා කියන්නේ එක් කොටසයක් විතරයි. අපි මිනිස්සේ වශයෙන් බෙදලින් විදියට ස්වභාව ධර්මයේ දෙන නීති අපි කාටත් පොදුයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් රට ಜಾති විදියට බෙදින ඉඳලා දියුණු රටවල් කියලා තියෙනවා, දුප්පත් රටවල් කියලා තියෙනවා, වෛරස් එකක් එහෙම නැත්නම් මේ හැම දෙයක්ම ඇති වෙන ස්වභාව ධර්මයට ඒව කිසිම අදාළතාවයක් නැහැ. ස්වභාව ධර්මයේ සම්පූර්ණයෙන්ම සලකන්නේ එක මිනිස්සෙක් මිනිස්සයා එක්කෙනෙක් විදිහට සලකලා. ඒක නිසා පුංචි දේවල් ටිකක් මතක් වුණා. ඒ දේවල් ටික ඔයාලට කියන්න තමයි අද වීඩියෝ එක කරන්න ආවේ. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මම කියන්නේ subscribe කරන්න කියලා. මොකද මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ ඒ වගේ දේවල් ඉල්ලන්න කරන වීඩියෝ එකක් නේ. ඔයාලට දැනුවත් කරන්න. ඒකෙන් දැන් සමාජ මාධ්‍ය ඔස්සේ, රූපවාහිනියාලිකා, ගුවන්විදුලි ඔස්සේ හැම මාධ්‍යයක් ඔස්සේම ඔයාලා දැනුවත් කරනවා කොහොමද මේ වෛරස් එකෙන් බේරිලා ඉන්නේ කියලා. සහ ඒකට තාම ඇත්තම කිව්වොත් තාම බෙහෙතක් හොයාගෙන නැහැ. එක එක පාලන ඒ කරන්න පුළුවන් ඖෂධ පමණයි දැනට සොයාගෙන තියෙන්නේ. සම්පූර්ණ නිට්ටාටම සුව කරන්න පුළුවන් බෙහෙතක් හොයාගෙන නැහැ. ඒක නිසා පුළුවන් තරම් ඒ කියන විදියට වෙලා ආරක්ෂා වෙලා ඉන්න. ඒ අතරදී මේ වීඩියෝ එක ඉස්සරහට බලන්න මොනවද කියන්නේ, මේ කියන දේවල් ඇත්තද බොරුද කියලා ඔයාලම කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් කල්පනා කරලා බලන්න ලෝකෙන් 4-3ක් හරියටම මුළු ලෝකෙම 4-3ක් අද මේ වෙනකොට ගෙවල් වල රඳවලා වැඩිම ජනග්‍රහණයක් ඉන්න ස්ථානයෙන් දෙවෙනි ස්ථානට පත්වන්නේ ඉන්දියාව. ඉන්දියාවේ මේ වෙනකොට මුළු ඉන්දියාවම ලොක්ඩවුන් කළා. ඒ කියන්නේ මුළු ඉන්දියාවටම ඇඳිරි නීතිය දාලා හැම කෙනෙක්ම ගෙවල් ඇතුලේ. ඔයාලා කල්පනා කරලා බලන්න අවිවේකී ලෝකයක් දිනුනේ. මුළු ලෝකෙම උදේ රැය නැතුව මුළු පෘථිවියම අවිවේකී. ස්වභාව ධර්මයට එහෙන ප්‍රශ්නයක් තියුණා. ඇයි මේක? හිතලා බලන්නකෝ. වායුගෝලයේ දූෂණය වෙනවා, ශබ්ද ഘോഷා වැඩි, ගස් කපනවා, සත්තු මරනවා. කොච්චර අපරාධ ක්‍රියා වුණාද? ඒ අපරාධ ක්‍රියා කොච්චර අද නැවතිලාද බලන්න. අද වෙලාව සර්ච් කරලා බලන්න Google එකේ චීනේ මේ වෙනකොට ඕසෝන් ස්තරයේ සම්පූර්ණ ඕසෝන් ස්තරයේ තිබිච්ච සිදුරු සම්පූර්ණයෙන් වැහෙන්න පටන් ගන්න තියෙනවා. වායුගෝලයේ දූෂණය 100%කින් අවම වෙලා තියෙනවා. හිතලා බලන්නකෝ, දවසකට කොච්චර මිනිස්සුන්ගේ පරිභෝජන සඳහා සතුන් මැරුණද, ප්‍රාණඝාත කරනද, අදේ සියල්ලක්ම නැවතිලා තියෙනවා. මිනිස්සුගේ ක්‍රියාකාරකම් නිසා වනයේ ඉන්න සත්තු කූඩු කරලා තියුණා. අද වෙලාව හිතලා බලන්නකෝ, අපි නේද කූඩු වෙලින්නේ. ස්වභාව ධර්මයේ විසින් මිනිස්සයා කූඩු කළා, අර අහිංසක සත්තු නිදහස් කළා තියෙනවා. අද බලන ඕස්ට්‍රේලියාවේ එහෙම කොච්චර පාරවල් වල, එහෙම නැත්නම් වනය මේ කැලෑවල කොච්චර සතුන් ඔවුන්ගේ නිදහස් උන්ට කැමති පරිදි භුක්ති විඳිනවා. අපි ස්වභාව ධර්මයට අභියෝග කරන්න ගිය ස්වභාව ධර්මයේ අපිට අභියෝග කළා දීලා පෙන්නලා තියෙනවා. මේක තමයි මගේ තීන්දුව. උඹලා මම කියන විදියට ඉන්න ඕනේ, එහෙම නැත්නම් මගේ තීරණේ අවසාන තීරණේ විදියට පිළිගන්න ඕන කියලා. මම කියන්නේ මිනිස්සු මැරෙන එක හොඳයි කියලා සහ මිනිස්සු මේ වෙන විපත සාධාරණීකරණය කරන්නේ මේක හොඳයි කියලා කියන්නේ. නමුත් හිතලා බලන්නකෝ, දවසකට කොච්චර මාළු මැරුණද? අපේ පරිභෝජන සඳහා තමයි ඇත්ත, අපිත් මාළු කනවා, මස් කනවා. නමුත් ඒ ප්‍රාණඝාත සියල්ලම අද නැවතිලා තියෙනවා. ඒ වගේම දවසකට කොච්චර කැලෑවල ගස් කැපුවද? අද ඒකක්වත් නැහැ. අඩුම ගානේ 75%කින් වන් නැවතිලා තියෙනවා. වනයන් විනාශ වෙන එක, ඊළඟට අර වායු දූෂණය, ශබ්ද දූෂණය. බලන්න ഘോഷාකාරීට හිතලා බලනකො, ඔයාලා ටවුන් එක මේ වීඩියෝ එක බලන ඔයා ටවුන් එක කෙනෙක් නම් හිතලා බලන්න ටවුන් එකේ කොච්චර සද්දයක් තියෙනවද, කොච්චර ඔළුවට ප්‍රශ්නයක්ද? නැහැ. දැන් ඒ සියල්ලක්ම නැති වෙලා ලෝකේ නිකන් සාමකාමී පවතිනවා. මේ දේවල් ඔක්කොම ස්වභාව ධර්මයේ විසින් අපිට දෙන දේවල්. අපි කොච්චර රූපවාහිනී නාලිකා වලින් සමාජ මාධ්‍ය තුලින් දැනුවත් කරත් ස්වභාව ධර්මයට අවනත වෙන්න කියලා කවුරුත් අහන්නෙත් නැහැ. කවු කාටවත් ඇත්තටම ඒක දැනෙන්නෙත් නැහැ කොච්චර කතා කරා.
එක දැනෙන පටන් ගන්න මෙන්න මේ වගේ ලොකු ව්‍යසනයක් වුණා තමයි. අද තමන් ආගමක් අදහන් නැතුව ඉඳී මිනිස්සු තමන් හැම ආගමකින් වගේ සහනය බලාපොරොත්තු වෙන මෙන්න මේ දේට. ඒ දේවල් තමයි මේ ඉතිහාසයේ මේ වෙනකන් අපේ මුතුන් මිත්තු කිව්ව සබාදහමත් එක්ක ඉන්න සබාදහමට අවනත වෙන්න කියලා කිව්වා. අපේ අය ඇහුවේ නැහැ. ඇහුවේ නැති වුණාම සබාදහමේ තීන්දුවක් දීලා දඩුමක් දීලා තියෙනවා. මෙන්න මේ මට පුළුවන් දේ, මට පුළුවන් දේ තමයි මේ කරන්නේ බලපල්ලා කියලා පෙන්නලා දීලා තියෙනවා. දැන් බලන්න මිනිස්සු ගෙදර පාරක වාහනයන් බලන්න චීනේ කොච්චර ජනගහනේ වැඩිම රටක් වෙලත් පාරක වාහනයන් දැන් ටික ටික යන පටන් ගන්න තියෙනවා උන්ගේ. ඊළඟට බලනකෝ ඒ වගේ වෙන දේවල් හැම දෙයක්ම නැවතිලා තියෙනවා. මම මේ ගැන ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මම පොඩි කරුණු ටිකක් කිව්වේ. මේ කරුණු ටික ඔයාලට ගොඩාක් දුරට හිතලා බලන්න පුළුවන්. කිව්වේ බොරුද ඇත්තද කියලා ඔයාලගේ අදහස් තියෙනම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, හරි නැත්නම් ඒත් අන්ලයික් කරන්න කැමති ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ එකේ ගන්න දෙයක් මිනිස්සුන්ට දෙන්න දෙයක් තියෙනම් ඔයාට පුළුවන් වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරගෙන යන්න. මගේ තව දේවල් දැනගන්න පුළුවන් මගේ පුබුදු විෂන් Facebook page එක ලයික් කරලා තියාගත්ත. ඒ වගේම මා Instagram follow කරන් තවත් අප්ඩේට්ස් දැනගෙන ගියන් එනම් තවත් මේ රටේ ව්‍යසන මේ වගේ ව්‍යසන නැති කාලයකින් හැම වෙන බලාපොරොත්තු වෙනසා ඒ කාලෙකින් ගොඩක්ම වැදගත් වීඩියෝ ටිකින් හැම වෙන channel එකට එකතු වෙලා ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි. ජය වේවා.